බෙල්ලංගල මට හමුදුර කියල ඒ චෝදනාවක් රබතුමාට සමාව ගත්ත හරිියන්න එක තන්තුර ඉගත්වෙන්න ඕනක ඇයි එම චෝදන මල්ලි මම නිකං යම් දෙයක් කියන්නේ නෑ. මේ ලංකාවේ පීඩිතය කියන්නේ වොයිස්ස එකක් නැති. අහිංසකම හාමුතුරුව දෙන්න අපේ ගෙදරාව පුංචි හාමුතුරුවෙන් එයයි දූෂණයට පත් වෙලා. අද ඒ මමදාපු කම්පලේන් එකට අන්න අල්ලතිනවා බෝතලේගම සිරරත්න කියලා ඇවල් සිරරත්නම අල්ලන්න බැරි වුණා කවි බණ හාමුතුරුවන්ගුව. අනිත් එක්කෙන කවුද? බෝතලේගම සිරරත්න. එයාව මේ පත්තක පිටිපස දුවද්දී අහු වුණා. ඉතින් මම කියන්නේ මේවා බොරු නෙමේ. මේක හැබැයි එක ආගමකට සීමා වෙලා නැහැ. ආගම් නායකයන්ගෙත් වීඩියෝ මාළඟ තියෙනවා. පහුගිය ටිකේ මම ඇහුවා ඒ පුංචි හාමුදුරුවන්ගෙන් ඇයි මේ සංඝාධිකරණය කරන මහානායක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේ සීලුම දෙනා ඉද්දි මට මේවා පෙන්වන්නේ ඇයි කියලා. උට ඒ අය කියනවා අපි බොහෝ තැන්වලට ගියා සාධාරණත්වයේ ඉෂ්ට වුණේ නැහැ. ඔබතුමා ඡන්ද බලාගෙන වැඩ කරන දේශපාලඥයෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මොලේ තියෙන දේශපාලඥයෙක් මේ ප්‍රශ්නේ අදින් නැහැ නේ මල්ලි. මොලේ තියෙන ඡන්ද ගැන හිතන දේශපාලඥයෙක් මේ වගේ ප්‍රශ්නයක් ආපුවම 74යි මේක ඇද්දොත් මගේ ඡන්දවලට කෙලවෙයි කියලා අදින්නේ නැහැ. මට නම් එහෙම බෑ. මට අදාවෝ පැමිණිල්ල මම මේ පැමිණිල්ල විරුද්ධව ක්‍රියා කරනවා. ඒක මට රණවිරුවෙක්ද සංඝයා වහන්සේකෙනෙක්ද පූජකතුමෙක්ද ආගමික නායකයෙක්ද දේශපාලඥයෙක්ද කියලා වැඩක් නැහැ. මම මේ ප්‍රශ්නේ අදිනවා. ඉතින් මන් දන්නේ සමහර නායකයෝ කියනවා මාව පක්ෂෙන් අයින් කරන්න කියලා. ආගමික නායකයෝ කියනවා මාව පක්ෂ වලින් අයින් කරන්න කියලා. මට නම් ඒවට බය වෙලා මාව අප නැතුව ගෙදර ඇරියත් මම නළුවෙක් වගේ ඉඳගෙන හරි මේ ප්‍රශ්න අදිනවා. ඉතින් ජනතාවේ කැමැත්ත මම කියන්නේ මම කියලා තියෙන චෝදනා මම මේ ආගමික නායකයන්ට සහ දේශපාලඥයන්ට මේ කියලා තියෙන චෝදනා සේරම ඇත්ත. අනිත් එක තමයි මේ දෙපා දෙකොට්ටාශය මල්ලි පිම්බත් කරන දෙකොට්ටාශයක්නේ. දේශපාලඥයන් වෙන අපිත් ආගමික නායකයන් ඇතුළු ආගමික නියෝජිතයන් පිම්බත් කරන. ඒතොර ඒ දෙකොළු පිම්බත් කාලා මොනවද කරන්නේ? හමුන් පිම්බත් තමුන්ට දෙන ජනතාවගේ ළමයි දූෂණය කරන. ඉතින් ඒව බලන් ඉන්න බෑ. එහෙනම් මගේ චෝදනා ඕනම රෑන්ක් එකේ පූජකතුමෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක්, කෝවිල් කෙනෙක් ලැබෙ කෙනෙක්, සාමි කෙනෙක් මායික විවාදයකට එන්න මම මේ වීඩියෝත් එක්ක ඇවිල්ලා ඒ අය කරපු දූෂණ වංචා චෝදනා හොරකම් පෙන්වන්නම්. අද මල්ලි ලංකාවේ ඒ ආගමික මධ්‍යස්ථාන මල්ලි තට්ටු 6-7 ගහලා තිනවනේ. එතකොට දේශපාලඥයන්ගේ ගෙවලු තට්ටු 6-7 ගහලා තිනවනේ. බදුගෙන ජනතාව මල්ලි තුන්වීල නැතු ඉන්නවා. එතකොට බදුගෙන ජනතාව මේ අර කහගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ලංකාව විනාශ කළේ පාලකයෝයි පූජකයෝයි. ඒ කියන්නේ අපි ආගමික නායකයෝයි. මමත් අයිතියකට. මොකද මම මේවා නිහඬව මෙච්චරකල් නිකන් ඉඳලා තිනවා. තවත් නිහඬව ඉන්න බෑ. ඕනම වාදකට එන්න කියන්නේ ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට, ඕනම ආගමික නායකයෙක්ට මම වීඩියෝ දර්ශන ඒ බී වාර්තා, එතකොට ටෙලිෆෝන් සංවාද, මේ ඒ අයගේ අඳෝනා, එතකොට මේ කවුද දිවුරුම් පෙස්සන් සේරම එක්ක දූෂණ කොටින්ම කුව පොඩි හාමුදුරුවෝ 7 දැන්ට HIV බේත් ගන්නවා. ඉතින් මම කතා කළේ ඒ අය වෙනුවෙන්. මම ගන්න පොඩි එක්ක නෑ පැත්ත. මම මහා ඒ ලොකු අයක පැත්ත ගන්න. අනේ මල්ලි මට දුප්පතාය ගෙදර මල්ලි කතා කළත් පාටිකට මම යනවා. මට පෝසතාය ගෙදර කතා කළත් මම යනවා. ඉතින් ඒක මල්ලි කුඩු විකුණු වගේ වංචාවක් නෙමෙයිනේ. චන්දි මාල් මට කතා කළා. මම ගියා. ඉතින් ඒ මං හිතන්නේ එතන ක්‍රයිම් එකක් අපරාධයක් ඇති කියලා. ඔබතුමා යෝජනාවක් කරේ නැද්ද එතුමාට මේ වියදම් කරන සල්ලි අපි ටිකක් දුප්පතුන්ට බෙදලා දුන්නත් හොඳයි වගේ කයි හිම. අනේ මල්ලි එයා හොයපු සල්ලි වලට මම කියන්නේක වැරදිනේ. එයා මයිකා මයි පෙට්‍රල්නේ. ඉතින් මම ඒක විවේචනය කරන්න නැහැ. ඉතින් එතුමා රූපලාවන්‍ය මුදල් හොයලා පාටියක් දානවා. ඉතින් අපේ දේශපාලඥයෝ මල්ලි එහෙනම් කොච්චර දේවල් කරනවා මල්ලි.